ලංකාව එක්තරා නාලිකාවක රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක් තිබුණා. ඒකේ සීසන් 1 එකට ශිහාන් කියලා කෙනෙක් ආවා. මෙයා දක්ෂකමින් හා රූපයෙන් ගොඩක් පොහොසත් කෙනෙක්. මේ නිසා බොහෝ ප්‍රේක්ෂකයන් මෙයාට ආකර්ෂණය වුණා. මේ නිසා ශිහාන් තරඟය අතරමඟදීම ජයග්‍රහණය කරන බවට තහවුරු වෙමින් තිබුණා. මේ තරඟය ප්‍රේක්ෂකයන්ගේ කෙටි පණිවුඩ වලින් තරඟකරුවන්ව ඉදිරියට යවන ප්‍රෝග්‍රෑම් එකක්. प्रोग्राम के SMS වලින් ශිහාන් එක ජයගන්න පුළුවන් කෙනෙක් හිටියේ නෑ. ප්‍රේක්ෂකයන් හැමෝම හිතුවේ ශිහාන් ජයග්‍රහණය කරාවි කියලා. නමුත් අදාළ නාලිකාවට අවශ්‍ය වුණා මේක වෙනස් කරන්න. ඔවුන්ට අවශ්‍ය වුණා ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගන්න. හදිසියෙන්වත් ශිහාන් අවසන් වටයට ආවොත් නිසකයෙන්ම ශිහාන් ජයග්‍රහණය කරන බව මිනිස්සු දැනගෙන හිටියා. එහෙම වුණත් ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් අවසන් වටයට හිමි නොවන බව අදාළ මාධ්‍ය ආයතනය තේරුම් ගත්තා. ඒ නිසා ප්‍රේක්ෂකයන්ගේ අවධානය අන්තිම වටයට ලබා ගන්න ඕන නිසා අදාළ නාලිකාව ශිහාන්ව මේ තරඟෙන් අවුට් කරලා දැම්මා. කොහොම හරි අන්තිමට මේ ප්‍රෝග්‍රෑම් එක ජයග්‍රහණය කළේ සාමාන්‍ය පවුලකින් ආපු කොල්ලෙක්. ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකේ සීසන් 2 එකත් ආරම්භ වුණා. මේ සීසන් 2 එකෙත් අන්තිම වටයේදී වැඩි වශයෙන් ජනතා ආකර්ෂණය හිමි වුණේ සාමාන්‍ය පවුලකින් ආපු කොල්ලෙක්ට. නමුත් ඔහු දිනුවොත් එම රියැලිටි ප්‍රෝග්‍රෑම් එක සාමාන්‍ය මට්ටමේ අයගේ ප්‍රෝග්‍රෑම් එකක් බව මිනිස්සු හිතාවි කියලා අදාළ මාධ්‍ය ආයතනය හිතුවා. සීසන් 2 එකේ අන්තිම වටේ ඔහුගේ ප්‍රතිවාදියා වැදගත් කියන රැකියාවක නියුතු වෙන්න බලාපොරොත්තුෙන් හිටපු කෙනෙක්. ඒ නිසා අදාළ මාධ්‍ය ආයතනය ජනතා ආකර්ෂණය වැඩි වශයෙන් නොලබුණු කෙනාව දිනවන්න කටයුතු කළා. ඒකට ඔවුන් ඔහුගේ රැකියාව හයිලයිට් කරා. ඒ වගේම සීසන් 2 එකේ අවසන් වටේදී වෝට් කරපු අය මේක දන්නව ඇති. මේකදී එක් තරඟකරුවෙක්ට යවපු වෝට්ස් ඉතාමත් ඉක්මනින් වැටුණා. නමුත් අනෙක් තරඟකරුවට යවපු වෝට්ස් වැටුනේ ප්‍රමාද වෙලා. ඉතින් මේ මාධ්‍ය ආයතනය හිතලම මේ දක්ෂයව කැපුවේ මිනිස්සුන්ට මේ රියැලිටි ප්‍රෝග්‍රෑම් එක පොෂයගේ එකක් කියලා බව පෙන්වන්න. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑම් වල පිටපත් මිනිස්සු බය තබා ගන්න බලාගෙන තමයි නිර්මාණය කරන්නේ. මේක අදත් එදත් ඉදිරියටත් සිදු වෙනවා.